අවුරුද්ද 1981 දෙසැම්බර් මාසේ 16 රන්සිඩි බොහොම ධනවත් වතු පාලකේ ඔහු ඉන්නේ කඳ උඩරට විශාල නිවසක වතු යායේ සීතලේ ඔහු මත්පැන් වීදුරක් තුල ගාමින් සිටින විට දුරකථන පණිවිඩයක් එනවා මේ දුරකථන පණිවිඩය ඔහු බලාපොරොත්තු වූ දෙයක් හැබැයි මේ ලැබෙන ආරංචිය ඔහු කම්පාවට පත් වෙන බව අපට පේනවා ඔහු නිවසින් පිට වෙලා යන්නේ අවන්හලකට මේ අවන්හලකට ඇවිල්ලා ඉන්න තවත් ආගන්තුකෙක් ඔහුට මුණ ගැසෙනවා ඔහුගේ නම ආනන්ද ආනන්ද ඇවිල්ලා ඉන්නේ නිසංසලාව මුණ ගැසෙන නිසංසලා ඔහුගේ පරණ පෙම්වතිය ඔහු ඇවත් හැරලා ගිහිල්ලා තියෙන්නේ ඇය හෘද ආබාධයක් සහිත යෝධියක් කියලා දැනගෙන ඒ වගේම තමයි රන්සිරිට අර ආරංචිය ආවේ නිසංසලා යන මොකද්ද මේ කතන්දර අපේ සිනමාවේ නවරැල්ල ගොඩනැගූ සිනමා පරම්පරාවක පුරෝගාමියා වූයේ සුගතපාල සෙනවත්යාපා 1970 අවුරුද්දේ හන්තානේ කතාව නැමති චිත්‍රපටයේ තමයි මුළු 70 80 දශකෙම නව සිනමාවට පුරෝගාමී වූයේ මහා සිනමාකරුවන් සිනමා සහදක්ෂවරුන් ප්‍රධාන පෙළේ නළුනිලයන් කියක මාතුන්තුළු සුපංගවේදී මේ සියල්ල හඳුනා දුන ලද්දේ මේ හන්තානේ කතාව චිත්‍රපටයේ චිත්‍රපට නිර්මාණය කළ සුගත පාලසන රත්යාපා මිනිසා සහ කපුටා නැමති කෙටි චිත්‍රපටය උදෙසා ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී රජත මයුර සම්මානයෙන් දිනාගත්තා හොඳම කෙටි චිත්‍රපටය උදෙසා කොමල සුගත පාලසන රත්යාපා නිර්මාණය කරන ලද අවසාන වෘතාන්ත චිත්‍රපටය තමයි මේ අපි කතා කරන්නේ චිත්‍රපටය ඉන්දුට මල්බෙට නිසංසලා කවුද නිසංසලාගේ හොඳම යෙහෙළිය ඉන්දු මේ කාත් කවුරුවත් නැති අසරණ යෝති තමන්ගේ නිවහන්ට කැඳවන්ගෙන එනවා. ඇය හෘද ආබාධයක් සහිත කෙනෙක් බව මේ ඉහෙලිය දන්නවා. ඇට අවශ්‍ය වූ ඇට උපකාර කරන්නට. දරුවෙකු නැති පාළුවෙන් තමයි රන්සිරි සහ ඉන්දු ජීවත් වෙන්නේ. ඉන්දුගේ සොහොයුරා මහේෂත් ජීවත් වෙන්නේ මේ නිවසෙ. කොහොම වුණත් මහේෂත් නිසංසලාට ප්‍රේම කරනවා. කාටවත් ප්‍රේමය නිසංසලාට හම්බ වෙන්නේ නැහැ. නිසංසලා ප්‍රේමයෙන් නොකලත් තමන්ගේ පාචිර බඳවා ගන්නට රන්සිරි සමත් වෙනවා. ඒ ප්‍රතිපලයක් වන්නේ ඇයි ගැබිනියක් වීම. මේ චිත්‍රපටයේ අවසාන වන්නේ නිසංසලා තමන්ට ලැබුණු දරුවා ඉන්දුට බාර දීමෙන්. ඉන්දුට ලැබෙන මල් මිට තමයි මේ කෘතිය. මේ චිත්‍රපටයක් ලෙස සුගතපාල චනරත් අපා මුල් ලතාවට පවුල කේන්ද්‍ර කොටගත්තු අවස්ථාව තමයි ඉන්දුට මල් මිට. මේ චිත්‍රපටයේ බෙහෙවින්ම නිර්දේ විවේචනයට ලක් වුණා සුගත පාලසන රත්යාපාගේ සසු චිත්‍රපට සමග. කෙසේ වෙතත් මේ චිත්‍රපටයේ පුරා දියුණ රූපමය ශක්තිය නැතහොත් රූපයෙන් සිනමා කතා කිරීමේ හැකියාව කිසි විටකට ලඝු කරන්නට බෑ. එය ඉතාම සංවේදී අන්දමින් ඉදිරිපත් කරන්නට සුගත පාලසන රත්යාපා තමන්ගේ මේ සිනමා කෘතියේ සමත් වෙනවා. මේ චිත්‍රපටය නරඹන විට කවර වුණත් සුගත පාලසන රත්යාපා සිනමා කරන හිලා ඔහුගේ තිබූ ප්‍රතිභාව අපට ස්මතු වෙනවා. ඉන්ද්‍රමල් විඩක් චිත්‍රපටයේදී සුගත පාලසන රත්යාපා පවසන පරිදි ඔහු උත්සාහ කරන්නේ එක් පැලන්ටයක සඟවාගත් ඇත්ත එළිදරව කරන්නට. ඒ එළිදරව කිරීම කොයි ආකාරයෙන් සිද්ධ වුණාද කියන එක ගැන අපට කියන්නට බෑ. කෙසේ වෙතත් මේ චිත්‍රපටය පුරාම මම මුලිනුත් කිව්ව පරිදි අධ්‍යක්ෂකවරයෙකු ලෙස ඔහුගේ ප්‍රතිභාව ඉස්මතු වෙනවා. මේ චිත්‍රපටයේ නිෂ්පාදනය කරමින් චිත්‍රපට නිෂ්පාදනයට එකතු වුණා මාක් ඇන්ටනී ප්‍රනාන්දු. මාක් ඉන්පසු වඩාත්ම ජනප්‍රිය වූයේ තෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙකු හැටියට එයින් දශකයක් ගත වීමට මත් වෙන. මේ චිත්‍රපටයේ තිර රචන ලිව්වේ ලෙස්ලි බොතේචු. දෙබස් සෝමලතා සෙනරත් යාපා. චිත්‍රපටයේ කතාව ලිව්වේ ඔගස්ටස් විනයාකරත්නම්. මේ චිත්‍රපටයේ මුල් තිර නාටකය ලියා තිබුණත් ඔගස්ටස් විනයාකරත්නම් සහ ලෙස්ලි බොතේචු එකතු. කෙසේ වෙතත් පසුව දීර්ඝ සාකච්ඡාවලින් පසු ලෙස්ලි බොතේජු නැවත තිර නාටකය සකස් කළා. මේ නිසා මේ තිර නාටකයන්නේ ලෙස්ලි බොතේජු. ලෙස්ලි බොතේජු යනු අපේ රටේ හිටපු ඉතාම ඉහළම ගණයේ පුරෝගාමී වැදගත් මෙහෙයක් තුළ චිත්‍රපට විචාරකයෙක්. චිත්‍රපටයේ කැමරා කරන්නේ සුමිත් අමරසිංහගේ. සංස්කරණය ජයතිස්ස දිල්ලමුණගෙන්. සංගීතවත් කළේ ප්‍රේමසිරි කේමදාසයන්. මේ චිත්‍රපටයට ආව අපූරු ගීත කීපයක්. ලතා වල්පොල ගායනා කළ සුගතපාල සෙනරත්යාපා රචනා කරපු ලාහිරූපායලා කියලා ගීතයක්. විජය කුමාරතුංගයන්
ඇත්තරම චිත්‍රපට ගායනට එකතු වෙන්නේ මුල් වතාවට මේ චිත්‍රපටයෙන් ඒ තමයි නිරාශා සඳ නීලතලයෙන් කියන විජය මේ පසුවිම ගියවි රවීන්ද්‍ර රන්දිනියට විජය සමග මේ ගීතේ යුග ගීතයක් ලතා වල්පොළ තමයි හවුල්ුනේ ගීත රචනා කළේ සුගතපාල සනරත්යාපා මා දෙනතේ එළියෙන් ධර්මසිරි ගමගේ රචනා කරපු ගීතේ ගායනා කළා ඒත් මුල් වතාවට සිනමාවට එක්වන්නේ මොරිස් විජේසිංහ මිලාන මා දෙනතේ ගීතයෙහි තවත් ගීතාර්ථයක් තිබුණා ඒත් මොරිස් විජේසිංහ ගායනා කළේ සුගතපාල සනරත්යාපා රචනා කළේ තාරකාවන් දිලී දිලී කියන ගීතය නන්දා මාලිනිය ගායනා කළා එය රචනා කළේ ආචාර්ය අජන්ත රණසිංහ විජය තවත් ගීතයක් ගායනා කළා නිදාසිටි මා මනසේ කියලා කොහොම වුණත් මේ ඒ ගීතයත් සුගතපාල සනරත්යාපා රචනා කරපු ගීතයක් විජය සිනමාවට එන්නේ හන්තානේ කතාව චිත්‍රපටයෙන් තමයි අපි මුලින්ම දැකගත්තේ කොහොම වුණත් විජය ප්‍රධාන චරිතයක් අඟපාමින් සුගතපාල සනරත්යාපා ගැන විජය කුමාරතුංගන් හැමදාම කිව්වේ ඔහුව සිනමාවට ගෙන සිනමාකරුවා කියලා හැබැයි මේ චිත්‍රපටයේදී විජය ඉන්දුරමල් මේ චිත්රපටයේ රඟපෑමට එක්ුණේ නැහැ ඒ වෙනුවට ඔහු චිත්‍රපටයේ ගීතයක් ගායනා කරනු ලැබුවා චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය දයානන්ද ගලප්පති සහ පීයුඩී පෙරේරා කලා අධ්‍යක්ෂණය SH සරත්ගෙන් සම්මානනීය චිත්‍ර ශිල්පියා ශබ්ද පරිපාලනය මයිකල් සත්‍යනාදන් සහ ජෝර්ජ් මනතුංග රසායනාගාර පාලක S තිරුණාව කරසු මෙහි කටයුතු සකස් කළේ සරසවි චිත්‍රාගාරයේ විජයා චිත්‍රාගාරයේ සහ රජයේ චිත්‍රපට අංශයේ චිත්‍රපටයේ කොණ්ඩා සැරසිරි ලලිත් ධර්මවර්ධනගේ නාමාවලිය කමල් රත්නායකගෙන් නිෂ්පාදන සැලසුම් සහ පියසේන වික්‍රමගේ ආනන්ද අබේනායක සහ වසන්ත පතරණගේ නිෂ්පාදන කළමනාකරු විර්ෆට් පෙරේරා නිෂ්පාදන අධිකාරී ජිනදාස නිස්සංක චිත්‍රපටයේ නිශ්චල ඡායාරූප දායක වුණා සහාය අධ්‍යක්ෂකත්ව එකතු වුණා PUD පෙරේරා චිත්‍රපටයේ පුරා පැය දෙකකුත් විනාඩි 53ක් තරම් දිග චිත්‍රපටයක් එහි ප්‍රධාන චරිත නිරූපණය කළා උපාලි අත්තනායක රන්සිරිගේ චරිතය රවීන්ද්ර රන්දිනිය මහේෂ්ගේ චරිතය මාලවි ෆොන්සේකා නිසංසලාගේ චරිතය දම්මි ෆොන්සේකා ඉන්දුගේ චරිතය ඇග්නස් සිරිසේන තමයි මවගේ චරිතය රඟපෑවේ ඊළඟට එඩ්මන් ජයසිංහ ආනන්දගේ චරිතය රඟපෑවා අමරදාස රාජපක්ෂ රත්නා සුමනපාල රාජා සුමනපාල හයිසෙන් විජේරත්න කිංස්ලි දිසානායක මේ චිත්‍රපටයේ සෙසු චරිත නිරූපණය කළා බුරලේ රිට්ස් ග්‍රෑන්ඩ් පාස් අශෝක වැල්ලවතේ රොක්සි ගම්පහ ජයන්ත නුගේගොඩ ලැවිනියා මොරටුවේ මානෙල් අවිසාවේලේ ඉම්පීරියල් ජා එල රත්නාවලි කටුකස්තර සීගිරි ගාල්ලේ ක්වීන්ස් අම්බලංගොඩ අනුර කුරුණෑගල නිව් සිනමා වෙනප්‍රේ ශ්‍රී ලංකා කුලියාපිටියේ ශ්‍රීමහල් මාතලේ කැසිනෝ ඉන්දුට මල් මිටක් මුලින්ම පෙන්වූ චිත්‍රපටය මේ චිත්‍රපටයේ ආරම්භයේදී මෙන්න මෙහෙම බයිබල් පාඩයක් සඳහන් වෙනවා ඔබගේ දෙනෙතින් එක් ඇසක් නිසා ඔබ නිරයට යන්නේ නම් ඒ ඇස ගලවා ඉවතලන්න ඇස් දෙකකින් නිරයට යනවාට වඩා තනි ඇසකින් ස්වර්ගයට යාම යෙහි මේ පුවතත් චිත්‍රපටයත් අතර කවර සම්බන්ධතාවයක් තිබෙනවාද චිත්‍රපටයේ නරඹාම විමසිය යුතුයි කොහොම වුණත් සුගතපාල සනරත්යාපා අපේ සිනමා වෙට්ටුව ඉතාම වැදගත් සිනමාකරුවෙක් ඔහු රූපෙන් කතා කරන්න ගත්තු සිනමාකරුවෙක් ඔහු නව පරම්පරාවක් කියන අප සිනමාකරුවෙක් ඔහු සරසවිය සන්මා සම්මානවලදී සිය කර්තව්‍ය උදෙසා පෙරගැමෙන යාවජීව සම්මානය හනතිසර සම්මානයක පුදන ලැබී මේ පරම්පරාවක් ගෙන පරම්පරාවකට ගුරුවරයෙකු සිනමා කරලකු නිසා ඉන්දුට මල් මිටක් ඔහුගේ තුන්වැනි එමෙන්ම මෙතෙක් කරලද අවසාන වෘතාන්ත චිත්‍රපටයයි